අපි අද කතා කරන්න යන්නේ අපි හැමෝම කැමති ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සුරාජ් මාපා රංගපාපු ලස්සනම ටෙලිනාට්‍ය කිහිපයක් ගැන. සුරාජ් මාපා රංගපාපු ටෙලිනාට්‍ය ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි මුලින්ම තෝරගත්ත ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු රිදි සිත්තම් කියන ජනප්‍රිය ටෙලිනාට්‍ය. ඉතින් මේ ටෙලිනාට්‍ය ප්‍රධාන නළුවා ලෙස රංගනයේ දායක වනම සුරාජ් මාපා. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයේ දායක වනම අංජුලා රාජපක්ෂ සමගිත් තනූපා ගොඩගේ. ඒ වගේම ඔන්න සර්වමානී හරහා මේ දිනවල විකාශනය වන නොනිමි ටෙලිනාට්‍ය හරහා සුරාජ් මාපා කලකට පසුව අපට දැක ගන්න පුළුවන්. ඉතින් ඔහු මේ ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය නිරූපණය කරනවා නිම්නාද සේනානායක ලෙසින්. ඒ වගේම තනාසා හතරසිංහ සමගින් ත්‍රිලක්ෂණී රත්නායක ප්‍රධාන නිළියන් ලෙස රංගනයේ දායක වනවා. ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු තවත් ලස්සන ටෙලිනාට්‍යයක් තමයි සිහිනි කියන්නේ. ඉතින් මේ සිහිනි ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වනවා සුරාජ් මාපා. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ ෂෙහානි කහඳවල. අපේ ලිස්ට් එකේ හතරවෙනියට තියෙනවා ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු පිනි කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යනු සුරාජ් මාපා ප්‍රධාන නළුවා ලෙස අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ උදාරි වර්ණකුල සූරිය. අපි පස්වෙනියට තෝරගත්ත ස්වර්ණවාහිනිය තුල කලකට පෙර විකාශනය වුණු තරුමලි කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වනවා සුරාජ් මාපා. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ විනු උදානි සිරිවර්ධන. සාදීන රූපවාහිනිය තුල විකාශනය වුණු තවත් ලස්සන ටෙලිනාට්‍යයක් තමයි තනමල්විල කොල්ලෙක් කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ දීප්තගේ අක්කාගේ ප්‍රේමවන්තයාගේ චරිතයෙන් සුරාජ් මාපා අපට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ටෙලිනාට්‍ය සඳහා දනුක දිල්ෂාන්, යසෝදා විමල ධර්ම, කසුනි කාවින්දි සෙසු චරිත සඳහා රංගනයේ දායක වනවා. අපේ ලිස්ට් එකේ හත්වෙනියට තියෙනවා අමුතු රසිකයා කියන ජාතික රූපවාහිනිය හරහා විකාශනය වුණු ලස්සන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුරාජ් මාපා විසින්. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයේ දායක වනවා මනීෂා චංචලා. අපේ ලිස්ට් එකේ අටවෙනි ස්ථානයට තියෙනවා ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු සිහින සින්ඩරෙල්ලා කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා සුරාජ් මාපා විසින්. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වනවා යුරේනි නොෂිකා. අපි නවවෙනියට තෝරගත්ත ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වුණු ලස්සන ටෙලිනාට්‍යයක් වන සපුමලි කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍ය සඳහා ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන්නේ සුරාජ් මාපා. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වනවා මංජුලා කුමාරි. අපි දහවෙනියට තෝරගන්න හිතුවා සියත ටීවී හරහා විකාශනය වුණු ලෝකාන්තරයෝ කියන ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍ය සඳහා ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ ශලනි තාරකා. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස සුපුරුදු පරිදි සුරාජ් මාපා රංගනයේ දායකත්වය සපයනවා. ස්වර්ණවාහිනිය තුල විකාශනය වුණු මුතු වැස්සක් කියන ටෙලිනාට්‍ය අපි 11වෙනියට තෝරගත්තා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන්නේ සුරාජ් මාපා. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වනවා නිලුක්ෂි ප්‍රනාන්දු. ඉතින් අවසාන වශයෙන් සුරාජ් මාපා රංගනයෙන් දායක වුණු ලස්සන චිත්‍රපටියක් තෝරගන්න හිතුවා. ඒ චිත්‍රපටියේ ඔබ මමත් හොඳින්ම දන්න චිත්‍රපටියක්.
ඒකේ නම තමයි සිකුරු 7. ඉතින් මේ චිත්‍රපටිය තුලින් සුරාජ් මාපාගේ රංගනය අපට දැක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අනාකරී ආකර්ෂා, හිමාලි සයුරංගි සමගින් විජය නන්දසිරි සෙසු චරිත සඳහා රංගනයේ දායක වුණු ලස්සනම චිත්‍රපටියක් මේක.